මතට ලොබ බැඳි තුරුණු ජීවිත ඉන් මුදාලන සොඳුරු මාවත සූසාර කැදැල්ල පුනරුත්ථාපන වැඩසටහන් මාලාවේ කොළඹ උතුර කොට්ටාසේ වැඩසටහන අද ආරම්භ වුණා. ඒ කොටහින පරමානන්ද පුරාණ විහාරස්ථානයේදී කොළඹ ප්‍රදේශයේ මතට බැහැවුවන් 50 දිනා බැකින් ස්ථාන 11කදී දින 14ක් පුනරුත්ථාපනයේ සිදු කෙරෙනවා. ඒ සඳහා මධ්‍යස්ථාන 256ක් පිහිටු වීමට නියමිතයි. අපේ රටේ මත්ද්‍රව්‍ය සැපයන මාර්ගය අපි වැහුවොත් රටේ මත්ද්‍රව්‍ය නැති කරන්න පුළුවන්. මීට අවුරුදු 5කට කලින් කරපු සමීක්ෂණේ අනුව 11,568ක් ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ආකාරයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ. දැන්ට ලංකාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන 30යි තියෙන්නේ. ඒ මධ්‍යස්ථාන 30ෙම අවුරුද්දකට පුනරුත්ථාපන කරන 4,750යි. ලංකාවේ ඉන්න මත්ලෝලින් 1,05,000කට වැඩි සංඛ්‍යාවක් වසරකට 4,750කින් පුනරුත්ථාපන කරලා කෙලවරක් කරන්න බැරි වෙයි ලෙසින්. ඒසා සුවසාර කැදැල්ලට සහන් තමයි ලංකාවේ එතෙක් මෙතෙක්කල් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන කිරීම සඳහා ක්‍රියාත්මක කරන දැවැන්තම අධිසහන 12,800ක් එකවර පුනරුත්ථාපන කිරීමේ වැඩපිළිවෙළ. සෑම ගමකම සෑම නගරයකම කුඩු ජාවාරම අපේ දූදරුවන්ට කුඩු බොණ්ඩ පුරුදු කරලා හිටපු කාලයක් තිබුණේ. ඊට පස්සේ පාතාලයේ ක්‍රියාකාරකම් වැඩි වෙමින් තිබුණේ. මේ එවැනි අවස්ථාවක තමයි මේ යුක්තිය මෙහෙයුම පටන් ගත්තේ. අපි මේ මෙහෙයුම කරගෙන ගියාම පොලිස්පතිතුමාට තේරුණා අපි තව වැඩපිළිවෙළවල් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි මේ වැඩපිළිවෙළ පටන් ගත්තේ. YouTube කාර්යෝ සමහර දේශපාලඥයන් මේක කඩාකප්පල් කරන්න තියෙන හැම දෙයක්ම කරනවා. ඒ කුඩු ජාවාරමේ ඉන්න උදවියක සම්බන්ධය. අපි ඒවට සැලෙන්නේ අපි මේ වැඩ පිළිවෙල ඉස්සරහට කරගෙන යනවා. අපි කෙසේ හෝ වැඩි කලක් යන්න ඉස්සලා මේ රට මේ කුඩු වලින් පාතාලෙන් බේරගන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ.